ඔස්ට්‍රේලියයානු රජයේ සහයෝගෙන් ස්කිල්ස් for inclusive growth ඉදිරිපත් කිරීමක්. සුනාමියක් යනු සාගරයක හෝ වෙනත් විශාල ජලකඳක හටගන්නත් තරංග මාලාවක් වන අතර එමගින් විශාල ජල ප්‍රමාණයක් විස්ථාපනය වෙනවා. සුනාමි යනු ජපන් භාෂාවෙන් හාභවේවුණහොත් වරාය රැල්ල යන්නයි. සුනාමි සාමාන්‍යයෙන් මුහුදුවෙරලේ හෝ වෙරලබඩ ප්‍රදේශවල සිදුවන භූමිකම්පා නිසා ඇතිවෙනවා. භූමිකම්පාවෙන් ජනනය වන ශක්තිය ජලය හරහා සම්ප්‍රේෂණය වෙනවා. ගැඹුරු සාගරවල මෙම භූකම්පන මුහුදු තරංගවල ශක්තිය සැබැවින්ම නොදැනුවත්වම ගමන් කළ හැකි බැවින් තරංගේ උස අඟල් 12ක් වැනි කුඩා ප්‍රමාණයක් විය හැකි. මෙම ශක්තිය වෙරළබඩ ප්‍රදේශයට බොක්කකට හෝ වරායන්හි නොගැඹුරු ජලයට ළඟා වූ විට එය යෝධ ජල රැල්ලක් බවට පත්වෙන. සුනාමියක් එන්නේ දැයි ඔබ කල්තියා දැනගන්නේ කෙසේද? ඒ පිළිබඳ පැහැදිලි හෝඩුවාවක් නම් බොක්කක වරායක හෝ වෙරළ තීරයේ ජලය හදිසියේම මුහුදට ගලාගෙන යයි නම් මෙවන්නක් සිදුවී ඊළඟ මිනිත්තු 5 සිට 30 දක්වා ඕනෑම වෙලාවක සුනාමියක් ඇතිවිය හැකි. සුනාමි අනතුරු ඇඟවීමක් කර ඇත්නම් ඔබ කළ යුත්තේ කුමක්ද? සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්නම් ඔබ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවලට, විශේෂයෙන් රජයේ නාලිකාවලට සවන් දෙන්න. සුනාමි තර්ජනය පහව ගොස් සියල්ල පැහැදිලි වනතුරු පහත් බිම්වලට නොයන්න. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්නම් රැල්ල පෑගීමට හෝ නැරඹීමට වෙරළට නොයන්න. සුනාමියක් යනු තරංග මාලාවක් බව මතක තබා ගන්න. බොහෝ විට පළමු රැල්ල අවම භයානකත්වයකින් යුක්ත විය හැකි. කාලයත් සමගම තරංග ක්‍රමයෙන් ප්‍රචණ්ඩත්වයට පත්වෙනවා. සුනාමියක් ඇති වූ පසු ආහාර හා ජලය භාවිත කිරීමට පෙර පරීක්ෂා කළ යුතුයි. කිසිවකු ඇතුළුවීමට පෙර සියලුම ගොඩනැගිලි ගෑස් කාන්දුවීම් සහ විදුලි කාන්දුවීම් වලින් අවට තොරදැයි පරීක්ෂා කළ යුතුමයි. ප්‍රථමාධාර ලබා දෙන්නේ නම් ඔබ එය කළ යුත්තේ ඔබ ඒ පිළිබඳව දැනුවත් නම් පමණයි.